අධික වැසි සමග ඇතිවුණු ආපදා තත්ත්වය පිළිබඳවයි මේ සොයා බැලීම දිස්ත්‍රික්ක 13ක පුද්ගලයින් 159,991 දෙනෙකු මේ වන විටත් පීඩාවට පත්වයි සිටින්නේ සිදුවුණු මරණ සංඛ්‍යාව 17ක් සිදුවුණු මරණ සංඛ්‍යාව 17ක් අපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පවසන්නේ ඉන් වැඩිම මරණ සංඛ්‍යාවක් මාතර දිස්ත්‍රික්කයෙන් වාර්තා වූ බව එම සංඛ්‍යාව 6ක් පුද්ගලයින් 13 දෙනෙකු ආපදා හේතුවෙන් තුවාල ලබා තිබෙනවා කලුතර අඟුරුවා තොට ගල්පාත ආරම්භකන්ද ප්‍රදේශයේදී අධික වර්ෂාවත් සමග ගල අ ජලපහරකට හසුව තරුණයෙකු අතුරුදන්ව තිබෙනවා අප වාර්තා කර පැවසුවේ තරුණයන් 5 දෙනෙකු මෙම ජලපහරට හසුව ඇති බවයි මෙලෙස අතුරුදන්ව ඇත්තේ දොඹගොඩ උඩුවර ප්‍රදේශයේ පදිංචි 16 හැවිරිදි තරුණෙක් අතුරුදන් තරුණයා සෙවීම සඳහා වන මෙහෙයුම්වලට බාධා එල්ල වී තිබෙන්නේ ජලපහර සැදවීම හේතුවෙන් කැලණි ගඟ පිටාර ගැලීම හේතුවෙන් අංගොඩ බැලගම ප්‍රදේශයේ සහ කැලණි මුල්ල ප්‍රදේශයේ නිවාස රසක් තවමත් ජලයෙන් අටව පවතිනවා. ඇතැම් පිරිස් ඊයේ රාත්‍රියේ නිවාසවලින් ඉවත් වුණා. මා මේ මොහොතේ රැඳී සිටින්නේ කැලණිමුල්ල ප්‍රදේශයේ කැලණිකඟ පිටාර ගැලීම නිසා කැලණිමුල්ල අඹතලේ කොටිකාවත්ත කොහිලවත්ත ප්‍රදේශයන් මේ වෙනකොටත් ගංගොතර යට වී තිබෙනවා අවතැන් වූ පුද්ගලයන් මේ වෙනකොටත් වාර්තා වෙන 3000කට අධික ප්‍රමාණයක් සිටින බව අවතැන් කඳවුරු වල මේ වෙන විට ඔවුන්ට සහන් ලබා දීලා තියෙනවා රාජසිංහ විද්‍යාලය සරණංකර විහාරස්ථානය ගල්වාන පුරාණ විහාරස්ථානය ඔවුන් මේ වෙන විටත් ඔවුන්ට ආහාර පාන ලබා දීම සඳහා කොළොන්නා ප්‍රාදේශීය ඒකම් කාර්යාලය හරහා කටයුතු යොදා තිබෙන බව වාර්තා වෙනවා. මේ අතර අඹතලේ පරණ පාර ජලයෙන් අටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු එන හිට ඇති බව අප වාර්තා කරු පැවසුවා. කොටිකාවත ප්‍රදේශ රසක් පවතින්නේ ජලයෙන් අටවයි. ගල්තුටුව පාර, කොරටුව පාර, මල්පුර පාර සහ 175 බස් මාර්ගයේද ජලයෙන් අටව පවතිනවා. අපවර්තයිකර පැවසුවි අපට ප්‍රදේශවල ජල මට්ටම ඉහළ යමින් පවතින බවයි. වෙල්ලම්පිටිය වෙලේවත්ත ප්‍රදේශයේ සහ කැලණි නදීගම ජාකොටු සහ ගෞතමි මාවත ඇතුළු ප්‍රදේශات මුළුමනින්ම ජලයෙන් අටව පවතිනවා. පීඩාවට පත් ජනතාව පිළිබඳව සොයා බැලීමට යුද හමුදා කණ්ඩායම් අද පෙරවරුවේ එම ප්‍රදේශයට පැමිණියා. කළුගඟ පිටාර ගැලීම නිසා හොරණ මතුගම ප්‍රධාන මාර්ගයේ බැල්ලපිටිය ප්‍රදේශයේ ජලයෙන් ඇටවීම හේතුවෙන් ගමනාගමන කටයුතු සම්පූර්ණයෙන්ම අඩාල වී තිබෙනවා. මේ අතර හොරණ කළුතර මාර්ගයේ යාල ප්‍රදේශයෙන්ද පවතින්නේ ජලයෙන් ඇටවයි. නිල්වල ගඟ පිටාර ගැලීමෙන් මාතර නගරයට වෙන බලපෑම අවම කිරීම සඳහා ඉදිකර ඇති අත්ුඩාව ගල්බැම්ම අසල අද උදෑසන පැවති තත්ත්වයයි මේ. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පණ්ඩුල වීරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ අත්ුඩාව ගල්බැම්ම නැරඹීමට පැමිණීමෙන් බලකින ලෙසයි. මහා ජනතාවගෙන් අපි ඉල්ලන්නේ පුළුවන් තරම් තමන්ගේ මේක විනෝදයක් බවට පත් කරගන්න නැතුව ආරක්ෂිත ගෙවල් වලට වෙන්න ඒ වගේම අනිත් අයට උදව් කරගන්න අනාරක්ෂිත තැන් වලට එක රාශි වෙන්න බලන්න කටයුතු කරන්න එපා විශේෂයෙන්ම මේ ගල්දැම්ම කියන මේ ආරක්ෂිත වේල් ස්ථාන ගොඩක් අයනවා ඒ වගේම තව තැන් වලටත් ඒ වගේ මිනිස්සු ගොඩක් බලන්න එක රාශි වෙනවා පාරවල් වල අනවශ්‍ය තදබදයක් ඇති වෙලා තියෙනවා වාහන ලොකු ප්‍රමාණයක් මේ පාරවල් වලට ඇවිල්ලා තියෙනවා මේ ගම්මතුරු බලන්න ඒ තත්ත්වය පාලනය කරගන්න පොලිසියට සහ මේ ආපදා තත්ත්වයේ සම්බන්ධව කටයුතු කරන අත්ුඩාව ගල්බැම්ම අසල ප්‍රදේශ රස මේ වන විට ජලයෙන් අටව පවතිනවා.
ගල්බෙම්මේ පිටාරු ජලය ගොඩගම ජයන්තිපාලම හරහා සුල්තානාගොඩ දෙසට ගලා යන බව අප වාර්තාකරුවන් ප්‍රකාශ කළා. මේ තත්ත්වය තවදුරටත් පැවතිය හොත් උනැල්ල ගොඩගම හිත්ඇටි ආදී ප්‍රදේශවල ජනතාව දැඩි විමසිල්ලෙන් පසුබිය යුතු බව මාතර ආපදා කළමනාකරණ ඒකකයේ සඳහන් කළා. නිල්වලා ගඟ මාතර පිළදුව ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා නිවාස 150ක් පමණ ජලයෙන් යටව පවතිනවා. අප වාර්තාකරු සඳහන් කළේ මොරවක, පිටබැද්දර, අකුරැස්ස, පිළදුව ආදී ප්‍රදේශات ජලයෙන් යටව ඇති බවයි. ගිංගගේ ජලමට්ටමත් තවදුරටත් ඉහළ යමින් පවතිනවා. අද දැසෙන වන විට ගිංගගේ බද්දේගම ජලමාපකයාගේ සටහන්ව තිබුණේ මීටර 5.4ක් ලෙසයි. මේ වන විට බද්දේගම හික්කඩුව පැරණි මාර්ගය සම්පූර්ණයෙන්ම ගිංගගේ දේගම් ප්‍රදේශයෙන් පිටාර ගැලීම නිසා ජලයෙන් යට වී තිබෙනවා. බද්දේගම නාගොඩ මාර්ගය, බද්දේගම පැරණි නගරය මේ වන විට සම්පූර්ණයෙන්ම ජලයෙන් යටව තමයි පවතින්නේ. මම Newsfirst වෙනුවෙන් දේමුනි ධනුජ සම්පත් බද්දේගම් ප්‍රදේශයේ සිට. බද්දේගම අවට ප්‍රදේශ රසක් මේ වන විට ජලයෙන් යටව පවතිනවා. ගිංගගේ ඉහළ ප්‍රදේශයේ ජලය ගලායම නිසා ගඟ පහළ ජනතාවට අවධානයෙන් සිටින්නේ ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. ගණේකම, දකුණ ගණේකම, බටහිර දොඩංගොඩ, තෙලිකඩ, වක්වැල්ල, කුඩාගොඩ ඇතුළු ප්‍රදේශات මේ වන විට පවතින ජලයෙන් යටවයි. ජනතාව පැවසුවේ ජල මට්ටම තවදුරටත් ඉහළ යමින් නැති බවයි. මාමේ රැඳී සිටින්නේ ගණේගම බටහිර ප්‍රදේශයේ. මට පිටුපසින් ඒ ප්‍රදේශයේ නිවාස 60කට ආසන්න ප්‍රමාණයක් ජනතාව කොටු වෙලා ඉන්නවා. මේ වන විට ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙන් ඔවුන්ට පිසු ආහාර ලබා දෙන බව ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ අපිට දැන දුන්නා. තවදුරටත් මේ ප්‍රදේශයේ ජලය වැඩි වෙමින් පවතින ආකාරය මට දක්න ලැබෙනවා. මම Newsfirst වෙනුවෙන් උපුල් මහේෂ් ගණේගම බටහිර ප්‍රදේශයේ සිට. මේ අතර මොරවක දංගල ප්‍රදේශයේ සිදු වූ නායෑමකින් නිවාස දෙකකට දැඩි හානි සිදුව තිබෙනවා. දිස්ත්‍රික්ක 4ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 19 කර නිකුත් කළ නායම් පිළිබඳ රතු නිවේදනය තවදුරටත් බලාත්මකයි. දිවයිනේ අද දිනේ කලගුණික තත්ත්වයක් ගත්තම පෙර දිනවලට සාපේක්ෂව වැසි තත්ත්වයේ තරමක අඩුවීමක් තමයි අපේක්ෂා කරන්නේ. කෙසේ නමුත් බස්නාහිර, සබරගමු, ඊට අමතරව දකුණු වගේ පළාත්වල ස්ථාන ස්වල්පයක වැසි තත්ත්වයන් නිර්මාණය වීමේ හැකියාවන් තියෙනවා. නමුත් දවසේ වැඩි හරියක් සූර්යාලෝකයේ වැටෙන අවස්ථා තමයි තියෙන්නේ. ඊට අමතරව දිවයිනේ සෙසු පළාත්වල සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ ඊටාම වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාවක් තියෙනවා. මීට අමතරව දීවරහා නායක ප්‍රජාවට කියන්න තියෙන්නේ දීවරහා නායක කටයුතුවල යෙදීම දැන් කරන්න පුළුවන්. කෙසේ නමුත් අපි කංකසන්තුරේ ඉඳන් පුත්තල මහරා පොතුල් දක්වාම තියෙන වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත් තීරවල සාමාන්‍යයෙන් ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙනවා. සුළඟේ වේගයත් අඩුවීමක් තියෙනවා. විශේෂයෙන්ම සුළඟ ප්‍රධාන වශයෙන්ම නිති දිසායන් හමන්නේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 30-40 දක්වා ඉහළ යමේ තත්ත්වයන් තියෙනවා. ඒතර මේ තත්ත්වයට තේ දීවරහන් නායක කටයුතුවල යෙදීම ගැටලුවක් නැහැ කියන එක තමයි අපි ජනතාවට මතක් කරන්නේ. මේ තත්ත්වය වෙනසක් පොඩි වෙනසක් ඇති වෙන්න හැකියාවක් තියෙනවා. අටවෙනිදා සන්ධ්‍යා කාලයේ හෝ රාත්‍රී කාලයේ දිවයිනේ බස්නාහිර, සබරගමු, දකුණු, මධ්‍යම වගේ පළාත්වල වැසි හෝ ගිගුරුන් සහිත වැස් තත්ත්වයන් නිර්මාණය වෙන්න පුළුවන්. හැබැයි ඒක ලොකු වැස්සක් නෙමෙයි. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබ අවකාශයේ කලබන වුවත් සලකුණ Newsfirst YouTube චැනලය අදම සබ්ස්ක්‍රයිබ් කරන්න. Newsfirst ජනතාව සමඟ.